අයිබෝන් අපි අද සූදානම් අනාගත රිඩක් වැඩසටහන ආරම්භ කරන්න ඔබ දන්නවා මේ වැඩසටහන තුලින් අපි සූදානම් නිරන්තරයෙන්ම පරිසරයට මූලිකත්වයේ දෙමින් අපේ අනාගතයට බලපාන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න යනුව අද දවසේදීත් අපි සූදානම් එවැනි මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්නට විශේෂයෙන්ම අපි හිතුවා අද දවසේදී අපේ ජෛව විවිධත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ලංකාවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයක් රේග්වේ ස්ථාපිත කරා ඒක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් බවට පත් වුණා. එහි ආරම්භකයා කියන්නේ එහි නිර්මාතෘවරයා සමග අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඔහු හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහත්මයා. ආයිබෝන් කියලා අපි ඔබතුමාව පිළිගන්නවා. හොඳයි, මම කැමති මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න මේ ඇයි ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයක් රේගුව තුළ ස්ථාපිත කරන්නේ, මොකක්ද එහි අරමුණ වුණේ, මොන වගේ අභියෝගද මේ සම්බන්ධයෙන් මුණ දෙන්න සිද්ධ වුණේ මේ වගේ දෙයක් ආරම්භ කරද්දී? ඇත්තරම ජෛවිධත්ව ආරක්ෂණ ඒකකය ආරම්භ කරේ ලංකාවේ 1993 ජූලි මාසේ. ඒ කියන්නේ ලබන මාසෙනකොට අවුරුදු 25 සංවත්සරය අපි සමරනවා. මේක විශේෂ දෙයක් ලෝක රේගුව තුළ. මොකද මේ වගේ ඒකකයක් පළමු වතාවට ලෝකේ රේගු සංවිධානය, කියන්නේ රේගු නිලධාරීන් අතරින් ඇති වෙලා මේ වගේ සංවිධානයක් පිහිටුවේ ලෝකේ පළමු වතාවට. ප්‍රධාන වශයෙන් මේකට පාදක වුණේ විශේෂම කරලියට ආව ජෛව මංකොල්ලේ නැත්තම් ජාන මංකොල්ලේ කියන කාරණේ. මේ සම්බන්ධයේ ක්‍රියාත්මක වීම රේගුව තුළින් රේගු නිලධාරීන් තුළින්ම ඒකකයක් පිහිටවීම වදාකාර ශූර සහ ලංකාවෙන් එළියට සහ නීති විරෝධී ආකාරයේ ලංකාවට පැමිණෙන නොයෙකුත් ජෛව සම්පත් පැලෑටි සතුන් හානිකර ආකාර සිද්ධ වෙනවා අපි බලන් හිටියා. ඒකම අපේ 1991-92 වෙනකොට අපි දැනගෙන හිටියා මේ ජෛව මේ මංකොල්ලේ නැත්තම් ජාන මංකොල්ලේ කියන සිද්ධිය අපි දැක්කා. ඒ සම්බන්ධයෙන් අපි නිරාවරණය කරා පළමු වතාවට ලංකාව තුළ. ඉතින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා තමයි මේ එකක ඇති කරේ. නැතුව ඊට කලිනුත් රේගුව තුළ කවුරුත් දන්න ඇද්දල කොටිහං ඒ වගේ දන්න දේවල් රේගුණ ධර්ම විසින් අත්තරන කොට ගැනීම සිද්ධ කරා. නමුත් සංවිධානාත්මකව මේක සිද්ධ විතුවේ කියන කාරණේ උඩ තමයි අපි වාර්තා ඉදිරිපත් කරලා ඒකකයේ මුලින්ම ඇති කරේ මේ ටාස්ක් ෆෝස් එකක් නැත්තම් කාර්ය සාධන බලකායක් විදිහට. මොකද කලින් මේක කෙලින්ම මේ එකකයක් විදිහට ඇති කරන්න අපිට අවසර ලැබුණ නැහැ රේගු තුළ. අනිත් වෙනස තමයි සාමාන්‍යයෙන් මේ වගේ එකකයක් ඇති වෙන්න යුතු සහ ඇති කරන්නේ ගත්තන් වල ඉහළින් ගත්ත ප්‍රතිපත්ති තීරණ අරගෙන ඒ සම්බන්ධ නීති රෙගුලාසි හදාගෙන ඉහළ නිලධාරීන්ගෙන් ඉහළ සිට පැමිණෙන එකක්. නමුත් මේක වෙනස තියෙන මේක යට ඉදන් උඩට ගිය එකක්. ඒ කාලේ මම සාමාන්‍ය නිලධාරියෙක් හැටියට රේගු සේවයේ දෙවෙනි පන්ති නිලධාරියෙක් හැටියට සාමාන්‍ය යට ඉදන් ඉහළට ගිය එකක්. ඒකත් විශේෂ දෙයක් හැටියට මම දකිනවා අපේ ලංකාවේ රේගු රාජ්‍ය සේවයේ තුල. ඉතින් මේකේ ඇති කරා විශේෂම ඒකම 1993 වෙනකොට පළමු වතාවට රේගුවට නිලධාරීන් හැටියට උපාධිධාරීන් බඳවා ගැනීම සිද්ධ කරා. ඒ 1993 කණ්ඩායමේදී උපාධිධාරීන් බොහෝ ගොඩක් විශාල වශයෙන් හිටියා ජෛව මේ ජීව විද්‍යාව හදාරපු. ඒ නිසා එම නිලධාරීන්ුයි ඒ එක්කම තව බොහෝ නිලධාරීන් එක්කහු වෙලා මේක ලොකු මේ පිම්මක් නැත්තම් ගැම්මක් එක තමයි පටන් ගත්තේ. මට මතකයි ඒ කාලේ 93-94 වගේ වෙනකොට දවස ගානේ අපි මොකද ඒ කාලේ පාලනේ මං කිව්වේ පැහැදිලි පාලනයක් නැති නිසා අපි අත තියෙන හැම එකක්ම මේ කේසකක් උනා. විශාල හැමදාම පත්‍රවල රූපවාහිනියේ මුලපිටුවේ. දේන පිටුවටවත් ගියේ නැහැ. හැමදාම මුලපිටුවේ අපි ප්‍රධාන මාතෘකාවක් බවට පත් වුණා. එක්තර රූපවාහිනී නාලිකාවක පළවෙනි නිවුස් එක උනා. පළවෙනි ප්‍රවෘත්ති උනේත් මේ අපේ ඒකකයේ සහ අපි ගත්ත අතරංගුවට ගැනීම. ඒ කාලේ විශාල ප්‍රචාරයක්. එකම 94 වර්ෂයේ දැන් 93-94 වර්ෂ දෙක විශාල වශයෙන් අතරණු ගැනීම සිද්ධ කරා. අතිවිශාල බඩු තොගයක් රේගුතුල එක්කව වුණා. සත්ව කොටස් නරිහං නරි ඔළු සත්තුන්ගේ කොටස් ඉතින් ඔය විශාල වශයෙන් එකතු වෙලා අපි 94 වර්ෂයේ මේවා ප්‍රසිද්ධිය පිච්චුවා. ඒකල මේ දකුණු ආසියාවේ කලාපේ මේ සත්තුන් සම්බන්ධව එක මේ දැනුවත් කිරීම සඳහා මේවා පුළුස්සප පළවෙනි අවස්ථාව වුණා. ඒ නිසා අපිට ජනමාධ්‍ය වලින් විශාල අන්තර්ජාතික වශයෙන් BBC වගේ ආයතන පවා ලංකාවට ඇවිල්ලා විශාල ප්‍රචාරයක් අපිට ලැබුණා. ඉතින් ඒක ලොකු වෙනසක් වුණා. ඒකම එහි ප්‍රතිඵලයක් හැටියට නිතර නිතර අපි අතරම ගැනීම විශාල ප්‍රමාණයක් සිද්ධ කරා. ඊළඟට 95, 96, 97, 98 වර්ෂවල ලෝක රේක් සංවිධානය තුළ
අපි පැහැදිලිව පෙන්නවා රේගුණ නිලධාරීන් තුලින් මේක සිද්ධ කිරීම. ඒ කියන්නේ නීතිවරදී ආකාරයෙන් ලංකාව එළියට ගෙනියන දේශීය පැලෑටි සතුන් ඒ වගේම ලංකාවට වැරදි විදිහට ගේන පැලෑටි සතුන් පාලනය කිරීම රේගුව තුලින්ම ඇති කිරීම ඉතාම සාර්ථකයි කියන එක අපි පෙන්නලා දුන්නා. දැන් ලෝකෙම පළවෙනි වතාවටද මෙවැනි ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයක් ආරම්භ වෙන්නේ? ඔව් ලෝකේ පළවෙනි වතාවට තමයි මේ වගේ ඒකකයක් පිහිටුවේ. ඊට පස්සේ වෙන රේගු සංවිධාන තුලත් උදාහරණ කැටියටම හීත්‍රෝ ගෲප් නැත්නම් එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපළේ තියෙන කණ්ඩායම අපිට පස්සේ මේ ලංකාවට ආපු අපි පොහුනුව සඳහා ආපු රේගු ඉහළ නිලධාරියෙක් ගිහිල්ලා එහෙ පටන් ගත්ත එකක්. ඒ වගේම රුසියාවේ සහ පොලන්තේ වගේ රටවලලත් අපි වගේ ඒකක පිහිටවන්න කටයුතු කරා ඒ රටවල රේගු සංවිධාන. ඊගොඩ 2015 14 වර්ෂයේ මම පෙන්නුවා මාව රේගු ලෝක රේගු සංවිධානය මම පැහැදිලිව පෙන්නුවා මේ නීති ක්‍රියාත්මක නැත්නම් එන්ෆෝස්මන්ට් කියන කමිටියකදී මේ අපි මේ එකකේ කොහොමද කරේ කොහොමද පවත්වාගෙන යන්නේ කියන කාරණේ පෙන්නලා අද ලෝකයේ රේගුව තුළ අලුත් රෝණතාවයක් ඇති වෙලා තියෙනවා ග්‍රීන් කස්සම්ස් ඉනිෂියේටිව් නැත්නම් හරිත රේගුව කියන සංකල්පයක් ඇති වෙලා තියෙනවා. ඒකටත් බොහෝ දුරට මුල නැත්නම් බීජේ වුණේ අපි මේ කරපු කටයුතු කියන එකත් අපි අද එනකොට ආඩම්බරෙන් සඳහන් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අද වෙනකොට මොකක්ද මේ ඒකකයේ තත්ත්වය? ඒක කොයිතරම් දුරට දියුණු වෙලා තියෙනවද? කොයිතරම් දුරට ව්‍යාප්ත වෙලා තියෙනවද කියන කාරණේ පිළිබඳවත් පොඩ්ඩක් පැහැදිලි කරොත්. දැන් වෙනකොට රේගුව ඒ ටාස්ක් ෆෝස් එකක් විදිහට පටන් ගත්ත එක ඒකකයක් වුණා. 2010 වර්ෂයේදී රේගු ප්‍රතිසංවිධානය කරා. රේගු ප්‍රතිසංවිධානයත් එක්ක මේ ජෛවවිද්‍යත් ආරක්ෂණ ඒකකය කියන එක නැත්නම් බයෝඩයිසිල් ප්‍රොටෙක්ෂන් යුනිට් එක කියන එක ජෛවවිද්‍යත් සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ ඒකකයේ හැටියට තවත් පුළුල් වුණා. ඒ කියන්නේ අපේ ජාතක උරුමයන් ආරක්ෂා කිරීමත් මේ විශේෂ නිලධාරීන් මට්ටමින් සිද්ධ කරා. ඒකම අපි නොයෙකුත් විෂයන් සම්බන්ධව අපේ නිලධාරීන් පුහුණු කරා. එක එක විෂයන් සම්බන්ධව පැල ඇටි වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, මිරිදිය මාළු, එහෙම නැත්නම් ජාන සම්පත්, එහෙම නැත්නම් ක්ලැසිෆිකේෂන් වර්ගීකරණ වගේ එක එක අංශ වලට නිලධාරීන් පුහුණු කරා. ඒත් එක්කම දැන් අපිට විශාල නිලධාරීන් කොටසක් ලබා ගන්න බැහැනේ, සාමාන්‍ය නිලධාරීන් 15ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. නමුත් ඒකට පිළියමක් හැටියට අපි ටාස්ක් ෆෝස් එක හැදුවා. ටාස්ක් ෆෝස් එක කියන්නේ කාර්ය සාධන බලකායක්. ඒතර විවිධ විෂයන් ඔස්සේ පුහුණු වෙච්ච අපේ නිලධාරීන් ඒ අවස්ථාවලදී අවශ්‍යතාවය අනුව ලබා ගැනීම හැකියාව තියෙනවා. එතකොට ඒක විසඳුමක් වෙනවා මේ පුහුණු නිලධාරීන් හිඟයට. එතකොට ඒ අවශ්‍ය වෙලාවට ඒ නිලධාරීන්ගේ සහාය, ඒ කියන්නේ වෙනාංශවල සේවය කළත් අවශ්‍ය වෙලාවට අපි මේ නිලධාරීන්ගේ සහාය ලබා ගන්නවා. ඒක විශේෂ දෙයක්. ඒකම අද වෙනකොට බොහෝට තාක්ෂණයේ ඔස්සේ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු ක්ලැසිෆිකේෂන් නැත්නම් අපි වර්ගීකරණය රේගු වර්ගීකරණයක් තියෙන ලෝකයේ ඕනම භාණ්ඩයක් ආනයනය සහ පනයනය සම්බන්ධව රේගු තුල පරිශාවෙන්නේ ඒ අංකණයේ උඩ ඒක පරිගණකගත කරලා තියෙන්නේ. ඒ පරිගණකගත කිරීමේදී දේශීය සබ්බෙඩින්ග්ස් නැත්නම් යටන් සබ්බෙඩින්ග්ස් කියන ඒවා අලුතෙන් ක්‍රියේට් කරා. එතකොට ගාක් ඒවා පහසුවෙන් අල්ල ගන්න පුළුවන්. ඒ ඔස්සේ වෙලා තියෙන දැන් අද වෙනකොට තව සයිටිස් කියන ලෝක සම්මුතිය ඔස්සේ ගෙනල්ලා තියෙනවා අදාළ බලපත්‍ර සහ ඒ අදාළ විශේෂ රේගුවට ඒ කියන්නේ ඇසිකුඩා ප්ලස් කියන ලෝක මේ නාමකරණය මේ පරිගණකගත කිරීමේ සිස්ටම් එකට මේ අලුත් එකක් ගෙනල්ලා තියෙනවා මේ සයිටිස් විශේෂ ඒකට ඇතුළත් කිරීම. ඒක අලුත් එකක්. ඒ සම්බන්ධයෙන් දැන් රේගුව ක්‍රියාත්මක වෙනවා. ඒක අලුත්ම ප්‍රවණතාවයක් මේ කලාපේ. පළවෙනි රේගුව එනවා ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක අපි ස්ථාපනය කරාට පස්සේ ඒ කියන්නේ කෙලින්ම HS කෝඩ් එක නැත්තම් ක්‍රමාංකණය මේ වර්ගීකරණයේදීම ආනයන නිසා පනෑදී බේටම පරිගණකයෙන් හම්බ වෙනවා ඒක මෙහෙම එකක් තියෙනවා කියන එක. ඒක ඉදිරිපින්මක් වෙනවා මේ කලාපයේ පළවෙනි වතාවට. ඒක තමයි දැන්ට අලුත්ම ප්‍රවණතාවය. ඒ වගේම දැන් අද අපි සහභාගී වුණා රේගුණ නිලධාරීන් අලුතෙන්ම රේගුවට අනුගත කරපු විශේෂ නිලධාරීන් ඒ සම්බන්ධ පුහුණු වීමේදී උනත් අපි විශේෂ මේ සම්බන්ධව දැනුවත් කිරීමක් කරනවා හැමදාම හැම කණ්ඩායමකම. ඒ වගේ දැන් මේ ඔස්සේ මේ අපි මේ පවත්වගෙන යන එක රේගුණ නිලධාරීන්ගේ දැනුවත් වීම, අවබෝධය සහ උනන්දු, විශේෂ උනන්දුකොත් ඕනනේ මේක නැත්තම් පෞද්ගලික උනන්දුවක් නැත්තම් රාජකාරී මට්ටමේ විතරක් මේ දේවල් කරන්න බෑ. ඒ සම්බන්ධව පෞද්ගලික කැපකිරීම් බොහෝ තියෙනවා. උගත් දෙනෙක් දන්නේ නැහැ ඇත්තටම නිලධාරීන් මොන තරම් කැපවීම කරනවද මේ සම්බන්ධයෙන් කියලා. උගත් දෙනෙක් දකින්නේ ටීවී එකේ නැත්නම් රූපවාහිනියක දකිනවා ඩිටෙක්ෂන් එකක් කරනවා කියලා. නමුත් අමාරුම කොටස මේ අතරමුණු ගැනීම නෙමෙයි. ඊට පස්සේ එන කොටස
මේ සම්බන්ධ විමර්ශනය කරන්න ඕන ඒ සම්බන්ධ පරීක්ෂණ කරන්න ඕන ඊළඟට උසාවි සමහර උසාවි යනවා අපිට විරුද්ධව ඒ බොහෝ කොටසක් තියෙනවා මේ අතරම් ගැනීමෙන් පස්සේ ඒක ටික තමයි අමාරු සැහැණ එක අපේ විමක් කරන්න ඕන ඒ කොටස් වලට ඒ වගේම අතරම් ගැනීම වුණත් අපි බොහෝ කාලයක් සමහර අතරම් ගැනීම අපි කරලා තියෙන්නේ අවුරුදු ගණනාවක් මට මතකයි එකපාරක් එක විශ්වවිද්‍යාලයක් සම්බන්ධ ජාන මංකොල්ලයක් අපි අවුරුදු 8ක් විමර්ශනය කරලා හොයාගත්තේ විශේෂකක්. ඉතින් ඒ වගේ මහන්සි වෙලා ගොඩක් කැපකිරීම් වලින් තමයි ලිදාරෙන් මේ 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 දේවල් කරන්නේ. බොහෝ විට අපේ සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. ගොඩක් ලාට දකින්න සුළු කොටසක්. අපි රූපවාහිනිය දකින්න කොටස. නමුත් ඒ පිටිපස්සේ මාස ගණන් අවුරුදු ගණන් අපේ නිලධාරි මොනතරම් කැපවීම් කරනවද මේ මේ අතනොට ගැනීම සහ අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරීම සහ ඒ කටයුතු නීතිමය කටයුතු සිද්ධ කරන්න. ඒ ඔස්සේ තමයි අපේ මේ ජීවිතය ආරක්ෂා කරන්න. අපේ සම්පත් රටෙන් බැහැර වෙන එක නීති විරෝධී ආකාරයෙන් බැහැර වීම පාලනය කිරීම වගේම වැරදිවල මේ රටට එන එක පාලනය කරන්න කටයුතු කරන්න ඔය ක්‍රියාදාමයන් රාශියක ප්‍රතිඵලය තමයි ඔබ දකින්න සුළු කොටස. හොඳයි මම කැමති දැනගන්න දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ ජීවි කොටස් ශාක කොටසක් වෙන්න පුළුවන් සත්ව කොටසක් වෙන්න පුළුවන් රටෙන් පිටවීම ලොකු ප්‍රශ්නයක්ද මේක බරපතල ගැටලුවක්ද කියලා. ඒ වගේ ප්‍රශ්නයකට මොකක්ද අපිට ලබා දෙන්න පුළුවන් පිළිතුරු? ඔව් ඇත්තම සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපේ ගෙවල් පැත්තේ අපේ පැත්තන ඕන තරම් ඉන්නවා කියලා. නමුත් සමහර විට ඒ සමලලයා හෝ ඒ පැලෑටිය මුළු ලෝකෙටම ඉන්නේ ඒ පැත්තේ වෙන්න පුළුවන්. ඒක සිද්ධිය. එතන විතරක් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. නමුත් අපි හිතනවා අනේ අපේ පැත්තන ඕන තරම් ඉන්නවා කියලා. හරි. මේක මේ තරම් වළක්වන්නට අවශ්‍ය දෙයක්ද මේ මේ ඕන තරම් අපේ පැත්තේ වෙන්න ඕන කියලා. නමුත් ලෝකෙටම ඉන්නේ එතන වෙන්න පුළුවන්. ඒක සිද්ධියක් මම මේ කියන්නේ පොයින්ට් එන්ඩෙමික් කියන කාරණේ. ඊට අමතරව අපි දන්නේ නැහැ අපේ ජෛව සම්පත් විශේෂයෙන්ම ඖෂධීය පැලෑටි බොහෝ දේවල් ලංකාවෙන් එළියට ගෙනහිල්ලා ඒවා විවිධ බහුජාතික සමාගම් ඔස්සේ නොයෙකුත් ඖෂධ පැලෑටි අරව මේ ඖෂධ වර්ග නිෂ්පාදනය කරලා අතිවිශාල මුදල් හොයනවා. අතිවිශාල වශයෙන් කෝටි ප්‍රකෝටි ගණන්. ඒවට අදාළ පර්යටන් බලපත්‍ර ලබාගෙන වෙන කාටවත් ඒක කරන්න බැරි වෙන්න තමන්ට විතරක් ප්‍රතිලාභ ලබා ගැනීම ක්‍රම තියෙනවා. නමුත් ලංකාවට ගෙවීමක් සිද්ධ කරන්නේ නැහැ. ඉතින් මේ දේවල් වලදී අපිට ලැබිය යුතු ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. හුඟක් වෙලාවට මේ හොට්ස්පොට් එකක් කියලා හිතන්නේ විශේෂ හුඟක් සිටීම පමණක් නෙවෙයි. වැඩිම තර්ජනයට ලක්ුණ රටවලින් එකක්. මොකද කුඩා බිම් ප්‍රමාණයක බොහෝ විශේෂ සිටීම සහ වඩාත්ම තර්ජනයට ලක්වීම තමයි මෙතෙන්දී සලකා බලන්නේ. එතකොට අපි ඒ අතින් ඉහළ තැනක හිටීම විතරක් නෙමේ බොහෝ අතින් වැදගත් වර්ණවත් වෙන්න පුළුවන් ජෛවිධාත්මක වටිනාකමක් වෙන්න පුළුවන් ආවේනික භාවය අලංකාරය එහෙම නැත්නම් තාක්ෂණයේ කෘෂිකර්මයේ විවිධාංශ වලින් වැදගත් ජීවියෙක් වෙන්න පුළුවන්. මේ ජීවීන් බොහෝ විට අපේ ඉන්නේ සුළු බිම් අපි පුංචි රටක්. එතකොට මේ කුඩා බිම් ප්‍රමාණය අහවල් තැන් වල හොට්ස්පොට්ස් වල තමයි මුන් ඉන්නේ. පොයින්ට් එන්ඩමික්ස් අපි තුම අතන්ට විතරයි ඉන්නේ කියලා. එතකොට ඒකම අපේ රටේ උගත්කම ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. උගත්තු ගොඩක් ඉන්නවා. ඒක මේ විෂයන් පිළිබඳ දැනුම කරුණු දැනුම ඇති අය ගොඩක් ඉන්නවා. එතකොට මේ පුද්ගලයෝ ඔස්සේ බොහොම පහසුවෙන් මේ දේවල් එකතු කරගන්න පුළුවන් එක සිද්ධ වෙනවා. ඒකම අපේ රටේ ඉතාම දූෂිත රටක් වලින් එකක්. ඒ ගැන කියන්න වෙන කණුගාටු වෙන නමුත් මෙතෙන්දි මේ විශේෂ ගැන කතා කරද්දිත් මොකද ඉතාම පහසුවෙන් විදේශිකයකට හෝ බහුජාතික සමාගමකට පුද්ගලයන් හෝ මේ රටේ දේශපාලනඥයන් අල්ල ගන්න බොහොම පහසුයි. ඒ ඔස්සේ මේ ජෛව සම්පත් ඉතාම පහසුවෙන් බැහැර කරන්න උත්සාහ කරනවා. මොකද මේ එතන දූෂණය ડોකියුමන්ටඩ් ඒ වගේම ඉහළ උගත්කම මේ රටේ සහ ඒ දැනුමැතියන් හිටීම නිසා බොහෝ පහසුවෙන් මේවා ගෙනියන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තමයි බොහෝ විට අපිට මේ දේවල් වැඩි බරක් අපේ සම්පත් අපේ නැති වෙන එක, ආවේනික භාවය නැති වෙන එක මේවා ආර්ථික වශයෙන් අපිට හානි කර වෙන්න පුළුවන්. පරිසර විද්‍යාත්මකව හානි කර වෙන්න පුළුවන්. ඒ වගේම සමාජය පැත්තෙනුත් හානි කර වෙන්න පුළුවන් සමාජ විද්‍යාත්මක. මේ හැම පැත්තකම හානි තියෙනවා මේ ජෛව සම්පත් මේ රටෙන් බැහැරවීම. ගොඩක් දුරට විස්තර කරන්න කාරණා ගොඩක් තියෙනවා. නමුත් සරලව කියනවා නම් ඔය කාරණා තුන ප්‍රධානම වශයෙන් ආර්ථිකමය, පාරිසරික සහ සමාජමය කියන කාරණා වලින් තුන් පැත්තෙන්ම අපිට හයිවීමක් සිද්ධ වෙනවා. මේ දේවල් ගෙනියෑම නිසා. ඒ වගේම අනවශ්‍ය දේවල් අපි හිතමු ආක්‍රමණශීලී පැලෑටි හෝ සතෙක් නිසා. ඒ වගේ දේවල් වළක්වන්න තමයි මෙච්චර වැඩි මහන්සියක් අරගෙන අපේ සම්පත් ආරක්ෂා කරන්න මේ මේ වගේ කටයුතු සංවිධානාත්මකව සිද්ධ කරන්න ප්‍රධානම
හේතුව වෙලා තියෙන්නේ. දැන් තවත් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට. දැන් මේ රේග්වෙන් අල්ලපු බාණ්ඩවලට ඊට පස්සේ මොකක්ද සිද්ධ වෙන්නේ? මොනවද මේවට කොහෙද මේවා තැන්පත් කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේවා විනාශ කරනවද? මොකක්ද ඊට පස්සේ මේ බාණ්ඩවලට සිද්ධ වෙන්නේ කියලා? මේ අල්ලාගත්ත බාණ්ඩවලට ඇත්තරම මුලම කාලේ, ඒ කියන්නේ අපි මේ ඒකකේ පටන් ගන්න ඉස්සෙල්ලා කරේ, අපි හිතමු කොටියමක් නම් හමුදාවට දෙන එක, ඇද්දල වනජීවයකට දෙන එක. නමුත් ඒ දේවල් වලින් වෙන්නේ තව තවත් මේ වනජී ජාරම නැත්නම් ඒ ප්‍රවාහයට අපි වඩු එකතු කිරීමක් සිද්ධ වෙනවා. නමුත් අපි ඒකකේ පටන් ගත්තට පස්සේ ඉතාම ක්‍රමානුකූලව සහ විද්‍යාත්මකව තමයි බැහැර කිරීම සිද්ධ කරන්නේ. අපි හිතමු විදේශික කුරුල්ලෙක් ගෙනාවොත් අපි පරිසරයට බැහැර කරන්නේ කෙලින්ම සත්වෝද්‍යානයට බාර දෙන්නේ. විදේශික පැලෑටියක් නම් අපි එක්ක විනාශ කිරීම හෝ අපි උද්භිද උද්‍යානයට බාර දීම සිදු කරනවා. නමුත් දේශීය, අපි හිතමු දේශීය මාළුවෙක් නම් බොහෝ විට ඒව මාළු, දේශීය මිරිදිය මාළුවෙක් නම් බොහෝ විට ඒව මාළු ටැංකි වල තියාගෙන ඉඳලා නොයෙකුත් රෝගකාරකයෝ ඒ දේහවල තියෙන පුළුවන් සත්තුන්ගේ. ඒ නිසා අපි අනිවාර්යයෙන් සත්වෝද්‍යානයට බාර දීම සිදු කරන්නේ දේශීය පැලෑටියක්, දේශීය සතෙක් නම්. ඒ වගේම අපි හිතමු මුහුදේ පොකිරිස්ස වගේ දේවල් සජීවීන් ඒවා හුඟක් වෙලාට බැහැර කරන්න කෙලින්ම මුහුදට, ඒ කියන්නේ මුහුදේ එළිය තැන් වලට නෙමෙයි, මොකද ඒවා නැවතත් අල්ලන නිසා වරායේ තියෙන පරිසරය තුළ ආරක්ෂිත ස්ථාන ඒ තැන් වලට බැහැර කිරීම සිද්ධ කරනවා. දැන් සමහර කෙනෙක් අහන්න පුළුවන් ඔය අල්ල ගන්න බෙල්ලෝ, එතකොට ඒ කියන්නේ මේ සංරක්ෂිත දේවල්ට මොකද කරන්නේ? අපි බොහෝ විට අපි කෞතුකාගාරවලට, දේශීය කෞතුකාගාරවලට විශාල වශයෙන් අපි දේවල් දීලා තියෙනවා. නැචරල් හිස්ටරි සොසයිටි එක, මියුසියම් එක, ඒ කියන්නේ ස්වභාවවිද්‍යා කෞතුකාගාරයට. ඒ වගේම මේ රටේ රාජ්‍ය කෞතුකාගාර තියෙනවා, ඒ කියන්නේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ වගේම බොහෝ විශ්වවිද්‍යාලවලට අපි ගිය අවුරුද්දෙත් විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල කීපයකටම බාර දුන්නා තමන්ගේ අධ්‍යයන කටයුතු සඳහා. දැන් අද මං රේගුවට ගිය වෙලාවෙත් ඒ කටයුතු සංවිධානය කරන ඕෂන් මේ සමුද්‍ර විශ්වවිද්‍යාලය සඳහා බාර දීමට මුහුදු බෙල්ලෝ සහ අදාළ භාණ්ඩ විශාල ප්‍රමාණයක් අද ලේඛනගත කරනවා. ඉතාම පාරදෘෂී වික්‍රමයකට තමයි මේ හැම අල්ලන භාණ්ඩයක්ම බැහැර කිරීම සිදු කරන්නේ. පෞද්ගලික අංශවලට බැහැර කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල හෝ රජයේ කෞතුකාගාර ස්ථාන ඒ අරින්න ජීවීන් අරමං කියෝ විදිහට ස්වභාවික පරිසරයට බැහැර කරන වෙලාවල් තියෙනවා. අපි හිතමු මුහුදු මාළුවෙක් සමහරට පොකිරිස් වගේ දේවල්. ඒ අරින්න සමහර දේවල් තියෙනවා අපි විකුණන. ඒ කියන්නේ විකිනීම අපි හිත විශාල දැන් රෝස්වුඩ් කේස් එක. රෝස්වුඩ් කියලා අපි සංක්‍රමණය වෙද්දී අපිට ජාත්‍යන්තර වශයෙන් අතිවිශාල කීර්තියක් අත් කර දුන්න එකක් ශ්‍රී ලංකා රේගුවට සහ ලංකාවට. ඒ වගේ සිද්ධි අපිට විකුණන්න පුළුවන්. තහනම් භාණ්ඩයක් නෙමෙයි ඒක. නමුත් ඇද්දල ඕගලන්ට මතක ඇති දැන් අවුරුදු දෙකකට කලින් මේ කලාපයේ පළවෙනි වතාවට ඇද්දල විනාශ කිරීමක් සිදු කරා 2016 ජනවාරි 26 වෙනිදා. ඒක විනාශ කරා හැමෝම ඉස්සරහා. හැමෝම දැක්ක අන්තිම කෑල්ල වෙනකන් අපි කුඩු කරලා ඊට පස්සේ පිච්චුවා. පුච්චල දැම්මා. ඒක සම්පූර්ණම ඩොකියුමන්ට් කරලා ආරක්ෂාව ඇතුව ඒ වගේ කරන්නේ. ඒ කියන්නේ හැම බැහැර කිරීමක්ම මෙතෙක් කල් කරලා තියෙන හැම එකක්ම ලේඛනගත කරලා පුළුවන්, ඕන කෙනෙකුට පරීක්ෂා කරන්න පුළුවන් සමහර ජනමාධ්‍ය ඔස්සේ. පෞද්ගලික මේ පොදු ජනමාධ්‍ය ඔස්සේ විනාශක ගිය අවුරුද්දෙත් කරා විශාල ප්‍රමාණයක් විනාශ කිරීමක් සිද්ධ කරා කොළඹදී. ඒ වගේ හැමතිස්සෙම අපි සම්පූර්ණම මේ හැමෝටම නිරාවරණය වෙන ආකාරයට තමයි මේ බැහැර කිරීම සිද්ධ කරලා තියෙන්නේ මෙතෙක් කල්. විකුණපු වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ තහනම් නැති භාණ්ඩ, අපි හිතුවෝ මේ රටින් විකුණන්න තහනම් නැති සුදු හඳුන් වගේ දේවල්. වල්ලපට්ට, දැන් වල්ලපට්ට අපි විශේෂ ක්‍රමයක් අනුගමනය කරනවා. වල්ලපට්ට අල්ලන විශාල මේ ජාතික සම්පතක්. මේක පුච්චලා දාන එක හරි අපරාධයක්. අපි ඒක මේ රටේ විකුණුවොත් තව ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ අල්ලන භාණ්ඩ පොලිසියෙන් වෙන්න පුළුවන්, වන සංරක්ෂණ, STF අල්ලන ඒවා මොනිටර් කරන්න බැරි වෙනවා. ඒ නිසා අපි ඒවා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවලා රටින් බැහැර වෙන ස්ථානෙදී තමයි බාර දෙන්නේ. අදාළ බලපත්‍රත් එක්ක, වන සංරක්ෂණ, වනජී සංරක්ෂණ බලපත්‍රත් එක්ක. ඒතර ලොකු ආදායමක්. මට මතකයි මම දැන් අවුරුදු දෙකකට කලින් කිලෝ 45කින් අපි කෝටි 3ක් හොයලා රාජ්‍ය ආදායමට බැර කරා. මේ ආදායම රාජ්‍යයට යන්නේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා.
මහිතන්නේ ඔබතුමාට අවස්ථාවක් ලැබිලා තියෙන මේක එක පැත්තකින් ගත්තම අපිට රටක් විදිහට ආඩම්බර වෙන්න ඕන කාරණයක් දැන් ඔබට හැකියාව ලැබිලා තිබෙනවා ඔබේ දැනුම විදේශයට විදේශ රටවලටත් ඒ නියෝජිතයින්ටත් රේගු නිලධාරීන්ටත් ලබා දෙන්න. මහිතර ඔබ මෑතකදීත් ඒ වගේ අවස්ථාවකට සහභාගී වුණා අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් මෑතකදී මම සහභාගී වුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ නිව්යෝක් නගරයේ තියෙන මූලස්ථානයේදී මට අවස්ථාවක් ලැබුණා වනජීවී ජාවාරමේදී දූෂණ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒ දූෂණ විවිධ මට්ටමේ එන්න පුළුවන්. මම හිතන්නේ විශේෂයෙන්ම මේ එක්සත් ජාතික සංවිධානයේ UNODC ඒ කියන්නේ එක්සත් ජාතික සංවිධානයේ තියෙන මත්ද්‍රව්‍ය සහ වන අපරාධ වනජීවි අපරාධ සම්බන්ධව තියෙන කොටස මේ මට ආරාධනා කරන්නේ මේ ඇන්ටි කරප්ෂන් නැත්තම් දූෂණ විරෝධී කමිටුවේ කතා කරන්න. ඒක විශේෂයෙන්ම රෝසුඩ් සිද්ධියේදී අපි ක්‍රියා කර ආකාරය මම හිතන විශේෂයෙන්ම අන්තර්ජාතික විමර්ශනයට ලක් වෙලා තියෙනවා. ඉතින් රාජ්‍ය බලපෑම් සහ විවිධ මුදල් සහ තර්ජන හමුවේදී ශ්‍රී ලංකා රේගුව මුහුණ දුන්නා සහ මම සහ රේගුව පොදුන්න ආකාරය මම හිතන අන්තර්ජාතික විශාල පැසසුමට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ සිද්ධියට ප්‍රධාන හේතුවක් ඒක වෙලා තියෙනවා. අනිත් එක ලෝක රේගු සංවිධානයේට මම කීප වරක් ගිහින් තියෙනවා මේ අපි මේ ඒකකේ ඇතිකරේ කොහොමද ඇයි ඇතිකරේ කොහොමද පවත්වගෙන යන්නේ අනාගතයේදී කොහොමද මොනවද වැඩපිළිවෙළල් සහ අනිත් රටවල් වලට මේ ඒකක පිහිටව රේගු සංවිධානය තුළින් පිහිටවීමට උපදෙස් කොහොමද පවත්වගෙන යන්නේ ඉදාරින් ආකර්ෂණය කරගන්නේ කොහොමද ඒගොල්ලෝ පුහුණු කරන්නේ මොන ආකාරයටද යන කාරණා අපි කීපසරයක්ම ලෝක රේගු සංවිධානය තුළ අනිත් රටවල් වලට අපි පෙන්ලා දීලා තියෙනවා ඒ ලැබුණු ආරාධනා ඔස්සේ. මම හිතන්නේ මේ ජෛව විවිධත්වයේ සම්බන්ධයෙන් ඉදිරියේදී ලංකාවේ විශේෂ සමුලුවක් පවත්වන්නට නියමිත හරියට අර ඔලිම්පික් එක වගේ. එවැනි සමුලුවක් පවත්වන්නට සූදානමක් තියෙනවා. අපි මොකක්ද මේ සමුලුව කියන කාරණේත් මොකක්ද ඒකෙන් අපේ රටට ලැබෙන වාසිය කියන කාරණේත් පොඩ්ඩක් කතා කරමු. සයිටිස් කියන්නේ වඳවියාමී තර්ජයට භාජන වුණු වනසතුන් සහ පැලෑටිවල අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ සම්මුතිය. මේ ලෝකෙම වනජීවීන් වෙළඳාම පාලනය කිරීම මගින් අන්තර්ජාතික වෙළඳාමට භාජන වෙලා තියෙන සතුන් සහ පැලෑටි ආරක්ෂා කිරීම තමයි මෙතන සිද්ධ කරන්නේ. මුළු ලෝකෙම වයිල්ඩ් ලයිෆ් ට්‍රේඩ් එකේ නැත්නම් සම්බන්ධ තියෙන ප්‍රධානමතම ආයතනය මේක තමයි. මේක තීරණ ගැනීම සිද්ධ කරන්නේ අවුරුදු 3කට වරක්. එතකොට 2016 වර්ෂයේ COP නැත්නම් ප්‍රධානමතම තීරණ ගැනීම සමාජික සමුළුව 2016 වර්ෂයේ දකුණු අප්‍රිකාවේ පැවැත්වුණා ජොහන්ස්බර්ග් නුවර. එතෙන්දී ලංකාවෙන් කරපු ඉල්ලීමක් අනුව ගාමිණී ජයක්‍රම් පෙරලා වණිජී ඇමතිතුමා කරපු ඉල්ලීමක් අනුව 2019 වර්ෂයේ ඒ කියන්නේ ඊළඟ COP 18 කියන එක සමාජික සමුළුව පැවැත්වෙන ලංකාවේ. මේක තමයි ලෝකයේ වණජීවි සම්බන්ධව ලෝකේ ලොකුම සමුළුව සහ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැවැත්වුණු විශාලතම සමුළුව. ලෝකේ රටවල් 184ක් සහභාගී වෙනවා. මේ සම්බන්ධයෙන් ලංකාවට ඒ රටවල් 184කින් සමාජිකයෝ 5 දෙනා බැගින් 3700කට වැඩි පිරිසක් එනවා. ඊට අමතරව තියෙන ලෝකේ තියෙන ඔක්කොම සියලුම රාජ්‍ය නෝන සංවිධාන වනජීවි පරිසර සම්බන්ධයෙන් පැමිණෙනවා ලෝක ජනමාධ්‍ය. අතිවිශාල ප්‍රමාණයක් වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවකට සහභාගී වෙන නොවන තරම් අතිවිශාල ජනමාධ්‍ය සහ පරිසර සංගම් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. මේක ලංකාවේ ඉතිහාසයේ වැදගත් එකක් වෙන්නේ එකක් තමයි මේක විශාලතම සමුළුව ලංකාවේ ඉතිහාසයේ පැවැත්වෙන. අනිත් පැත්තෙන් මේක ලංකාවේ සංචාරක කර්මාන්තය. අපේ දේවල් ලෝකෙට පෙන්වන්න මොනවද අපිට තියෙන්නේ අපේ වනජීවීන් අපේ පරිසරය අපි ආරක්ෂා කරන්නේ කොහොමද ඒ සම්බන්ධයෙන් අපි අරගෙන තියෙන පියවර මොනවද ඒ වගේම අපේ සංස්කෘතිය අපි උරුමයන් මොනවද කියන එක ලෝකෙට පෙන්වන්න අපේ සංස්කාරක කර්මාන්තය අපේ දේශීය අනන්‍යතාවය ලෝකෙට පෙන්වන්න හොඳ අවස්ථාවක්. ඒක එක පැත්තකින් ආර්ථික වශයෙන්ුත් ලාභයක් වෙනවා දීර්ඝකාලීන වශයෙන්. කෙටි කාලේ මේ සමුළුවට වියදමක් ගියත් නමුත් දීර්ඝකාලීන වශයෙන් අපේ අනන්‍යතාවය මොකද කොප් එකක් කොප් මීටින් එකක් තියෙනවා කියන්නේ ඒක සුවිශේෂී දෙයක්. අර ඔබ කිව්ව විදිහට මේ වනජීවි සම්බන්ධව තියෙන ඔලිම්පික්ස් එකක් වගේ තමයි මේක දිවයිනක පැවැත්වෙන දෙවෙනි අවස්ථාව. ජපාන 1984 තිබ්බට පස්සේ ඒ වගේම ආසියාවේ දකුණු ආසියාවේ 81 ඉන්දියාව තිබ්බට පස්සේ තියෙන දෙවෙනි ආසියාවේ සමුළුව. ඒක සුවිශේෂී දෙයක් වෙනවා. බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා ලංකාවට එන්න. මේක ලංකාවේ රජයේ කරන්නේ මේක ඒ රජයෙන් කරත් අපි කරන්නේ හොස් නැත්තම් මේක පහසුකම් සැපයීම සිද්ධ කරන්නේ. නමුත් මේක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළුවක්. මේක සියලුම කටයුතු සිද්ධ කරන්නේ ආරක්ෂාව සමුළුව පැවැත්වීම හැම දෙයක්ම කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බලපෑම මෙහෙයවීම මත.
නමුත් අපි ඒකට පහසුකම් සැපීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඒක ලංකාවේ ඉතිහාසයේ කෙනමරණීය අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඔව් අපිත් බලාපොරොත්තු වෙනවා මේ සමුලුව මගින් අපේ රටේ ජෛව විවිධත්වය පිළිබඳව තවදුරටත් ලෝකීය අවධානයට යොමු වේවි. ඒ වගේම තමයි අපේ රටේ ජනතාව තුලත් අපේ රටේ ජෛව විවිධත්වය කොයිතරම් වටිනවද අපි ඒක කොයිතරම් දුරට ආරක්ෂා කරගත යුතුද කියන කාරණේ පිළිබඳව ඒ අවබෝධය ඒ අවධානය ජනතාවකෙන් යොමු වේවි කියලා අපිත් බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී අනාගත ඉරිඩක් වැඩසටහනට ඔබතුමාගේ සහභාගීත්වය. බොහොම ස්තුතියි. ඒ වගේම ඔබටත් ස්තුතිය අප සමග රැඳී සිටින් පිළිබඳව අපි තවත් සතියකින් යලිත් හමු වෙමු.